අපේ සිප්පල YouTube channel එකට ඔබ සැම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හතර ශ්‍රේණිය දෙවන ජාතික භාෂාව දෙමළ විෂය අපි අද ඉගෙන ගමු දුවේ පුතේ එදිනෙදා කතාබහේදී ස්ථානය නිශ්චිතව දැක්වීම සඳහා සුදුසු යෙදුම් භාවිත කරයි කියන නිපුණතාවය ඇති කරගන්න අවශ්‍ය වන තොරතුරු කීපයක් ඒ සඳහා අවශ්‍ය වන වචන කීපයක් පළමුවෙන්ම ඉගෙන ගමු එංගේ කොහෙද අංගේ අංගේ කියන වචනයේ තේරුම් කීපයක් තියෙනවා ඒ තේරුම් තමයි දුවේ පුතේ අතන අතනට එහෙමත් නැත්නම් අතෙන්ට අතනින් එහෙ එහෙන් කියන තේරුම් තමයි අංගේ කියන වචනේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඉංගේ ඉංගේ කියන වචනේ දුවේ පුතේ තේරුම් කීපයක් තියෙනවා ඒ තේරුම් තමයි මෙතන මෙතනට එහෙමත් නැත්නම් මෙතෙන්ට මෙතනින් මෙහෙ එහෙන් කියන තේරුම් මුන්නාල් මුන්නාල් කියන වචනයෙත් තේරුම් කීපයක් තියෙනවා ඒ තේරුම් තමයි ඉදිරියට ඉදිරිය ඉදිරියෙන් පින්නාල් පින්නාල් කියන වචනේ තේරුම තමයි දුවේ පුතේ පිටුපසට පිටුපස පිටුපසින් අපි දැන් මේ වචන කීපය භාවිත කරලා සරල ප්‍රශ්න කීපයක් අහන ආකාරයත් ඒවට පිළිතුරු දෙන ආකාරයත් ඉගෙන ගමු ආසිරිය එංගේ ආසිරිය කියන්නේ දුවේ පුතේ ගුරුවරයා එහෙමත් නැත්නම් ගුරුවරිය මෙතනදී ආසිරිය එංගේ කියන්නේ ගුරුවරයා එහෙමත් නැත්නම් ගුරුවරිය කොහෙද කියන එකයි මේ වගේ වෙලාවකදී ගුරුවරයා ඈතින් ඉන්නවනම් ආසිරිය අංගේ ඒ කියන්නේ ගුරුවරයා එහෙමත් නැත්නම් ගුරුවරිය අතන ඒ වගේම තමයි ආසිරිය ඉංගේ ගුරුවරයා එහෙමත් නැත්නම් ගුරුවරිය මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන් ඒ විදිහටම සමන් එංගේ සමන් කොහෙද එතකොට පිළිතුරු දෙන්න පුළුවන් සමන් අංගේ සමන් අතන එහෙමත් නැත්නම් සමන් ඉංගේ සමන් මෙතන සමන් පවණි එංගේ සමන් පවණි කොහෙද එතකොට පිළිතුරු දෙන්න පුළුවන් පවණි අංගේ පවණි අතන එහෙමත් නැත්නම් පවණි ඉංගේ පවණි මෙතන උංගල් අම්මා එංගේ ඔයාගේ අම්මා කොහෙද එතකොට පිළිතුරු දෙන්න පුළුවන් අම්මා අංගේ අම්මා අතන එහෙමත් නැත්නම් අම්මා ඉංගේ අම්මා මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන්.
අපි දැන් ස්ථාන කීපයක් සැලකිල්ලට අරගෙන ඒවා තියෙන ස්ථානය දෙමළ භාෂාවෙන් අහන ආකාරයත් ඒ සඳහා දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන ආකාරයත් ඉගෙන ගමු නූලහම් එංගේ පුස්තකාලය කොහේද නූලහම් අංගේ පුස්තකාලය අතන එහෙමත් නැත්නම් නූලහම් ඉංගේ පුස්තකාලය මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන් ඒ වගේම තමයි දුවේ පුතේ බස් නිලයම් එංගේ බස් නැවතුම් පොළ කොහේද බස් නිලයම් අංගේ බස් නැවතුම් පොළ අතන එහෙමත් නැත්නම් බස් නිලයම් ඉංගේ බස් නැවතුම් පොළ මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන් සන්දේ එංගේ පොළ කොහේද සන්දේ අංගේ පොළ අතන එහෙමත් නැත්නම් සන්දේ ඉංගේ පොළ මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන් වෛද්‍යශාලේ එංගේ රෝහල කොහේද කියලා ප්‍රශ්නයක් ඇහුවහම වෛද්‍යශාලේ අංගේ රෝහල අතන එහෙමත් නැත්නම් වෛද්‍යශාලේ ඉංගේ රෝහල මෙතන කියලා පිළිතුරු දෙන්න පුළුවන් මේ විදියටම දුවේ පුතේ අපි දැන් ස්ථාන නිශ්චිතව දැක්වීම සඳහා යොදා ගන්න පුළුවන් යෙදුම් කීපයක් තවදුරටත් ඉගෙන ගමු අංගේ පොංගල් අතෙන්ට යන්න අංගේ ඕඩුංගල් අතෙන්ට දුවන්න අංගේ පාරුංගල් අතන බලන්න ඒ විදියටම ඉංගේ වාරුංගල් මෙහෙ එන්න ඉංගේ නිල්ලුංගල් මෙතන නවතින්න මුන්නාල් වාරුංගල් ඉදිරියට එන්න මුන්නාල් කියන්නේ දුවේ පුතේ ඉදිරියට වාරුංගල් කියන්නේ එන්න පින්නාල් පොංගල් පිටුපසට යන්න පින්නාල් කියන්නේ පිටුපසට පොංගල් කියන්නේ යන්න ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් අවබෝධ වෙන්න ඇති ස්ථානයක් නිශ්චිතව දැක්වීම සඳහා සුදුසු යෙදුම් මොනවද කියලා මේ යෙදුම් සුදුසු අවස්ථාවලදී කතා බහ කිරීම සඳහා යොදා ගන්න ඕනේ. ඒ විදියට යොදා ගත්තාම එදිනෙදා කතා බහේදී ස්ථානය නිශ්චිතව දැක්වීම සඳහා සුදුසු යෙදුම් භාවිත කරයි කියන නිපුණතාවය ඉබේම ඇති කර ගන්න පුළුවන්. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්